වෙබ්සයි් ෆෝම් කියනෙ අපිට නිතරම හමුවනෝ විශේෂයෙන්ම ඔබට මතක ඇති ඔබ ජමල්කවන්් එකක් වගේ එකක් හදාගන්න යනවා නම් අපි එතිෙන්දි ෆෝම් එකක් පුරුවන අප ඉස්සල්ල පොඩ්ඩක් බලඳම මේ වෙපේ්ජ එක තියෙන ෆෝම් එකක් කියන එක මොන වගේද කියන එක මේ තියෙන් ඒ වගේ ෆෝම් එක ර ඔබ ල් එක ුටක් හදන්න හො මේ වගේ විස්සර පුරවන ෆෝම් එකක් ලැබෙනෝ මෙතන්දී අවශ්‍ය නම ර ඔයි වගේ ටයි් කරන ඔය විදියට හරි ඉටය ඔයි වගේ මේට කිය අතරම් ටෙක්ස් ොක් කියලා මේට කියන්නේ ටෙක්ස් පොක්ස් කියලා එතකොට මේ ෆෝම් එකක තියෙන කොටස් මොනවද කියලාි බලමු ෆෝර්ම් එකක ටෙක් බොක් තියන්න ලුවන් ටෙක් බොක් කියන්නේ මොහරි අපිට ටෙක්ස්හක් ඇතුළත් කරන්න පුළුවන් ස්ථානම පිටුවක ඕනම තැනකට දත් ඇතුළත් කරන්න බෑ වෙපිටුවක් ගත්ත බස්සේ වෙ පිටුවක ඕනමතැනට අපට දත් ඇතුළත් කරන්න බෑ අපිට පුළුවන් මෙන්න මේ වගේ ටෙක් එහෙට අපිට අ වශ්‍ය ඒ දත්ත ඇතුළත් කරන්න පුළුවන්ෆර්ස් නේ එක ස නේමක විදිරදීයි ජමල් කකු්ට එක හදනමට පාස්ුවර්ඩ් එකක් දීලා යි පස්ුවර්ඩ් කොට වක් කිය එකක් තියෙනු පස්වර්ඩ් කොට ඔයි වගේ ස්ථාන තියනවා තව බටන්ස් තියනවා මේකෙන අපි එක්ෂන් බටන්න එකක් මේ යි සම්මිට් බට් එක ඇතරම ඔබ ජමල්ලකවුන්් එකක් හදන කොට මේ ජමල්ලකවුන්් එක මේ විස්තර ටික දාලා ජීමල් එක හදන්න මෙන මේ බට්න එක කලික් කන්නු රයි ට කලික්කරාට පසේ ඇත්තරම මොකද වෙන්නේ දැම් මේ දත්ත ටික ඇතුළත් කරන්නේ ඔබේ පරිගනකි ඔබේ වෙබ පිටු නිරීක්ෂණ රෘදුකාන්ගේ හර යි වෙබ බ්‍රවසින් සොෆ්ටය එක රහා තමයි ඔබ මේකට දත්තටික ඇතුළත් කරන්නේ ඒ දත්තටික ඇතුළත් කල්ලා මේ නෙක්ස් කියන බටන එක ලික්කරාට පස්සේ ඇත්තටම වෙන ක්‍රියාවලිය ඉතාම සංකීර්ණ ක්‍රියාවලිය මේක කලික්කරාට පස්සේ අපේ මේ දත්ත ටික කියන්නේ අපි අපේ වේපිටුව අපේ වේ පේජ් එකීමේ ඇතුළත් කරලා තියෙන දත්තටික යොමු කරනවා වෙනත් ස්ථානයක තියෙන පරිගණකයක් වෙත ් මෙතින් දිලං ඇත්තනම් වෙන්න Google සමාගමයේ සවර් එකක් වෙතට මේ දත්තටික මු වෙනවා ් ඇතම Google සමාගම සවර් එකක තියන ඩේබස්කට තමයි මේ දත්තටික යොමු වෙන්නේ තුරඒ එක සංකීන්න ක්‍රියාවලියක් ෆෝම්කට ඇතුළත් කරන්න දත්තටික බ එක ලික්කරාට පස්සේ Google සවර්කට ගහිල්ලා Google සර් සවස් ගණනාවක්තියන්න පුරුවන් මේල් වලට වෙනම සවර එකක් තියනවාතොඩ Googleමල් සවර් එකේ ගිහිල්ල මේ අවශ්‍ය විස්සර ටික තැන් පත්වීමක් වෙනවා එතකොට දැන් ඒකොට එකන්නේ අපි හරන්න නොම නෙක්ස් බට් එක කලික් කරාට පස්සේ වෙන කොට අපි හඳන්න්න වෙබ පෝග්‍රමින් යම් ෝම්ම එකක් කරහදාපු දත්තටික සවර්ර එකක් පෙත ගිහිල්ලලාඒ සවර් එකේ තියන ඩේට බේස් එකේ තැන්පත්වීම කියන්නේ අපි කතා කරන්නේ වෙබ් පෝග්‍රමින් කියන කොට සිදී. ඒකට තමයි ඔබේ ගෙන ගන්න පි්පි කියන එක හරිිපි කියන කොට සිගෙන ගන්නේකට දැන් ඇතරම මේ පි්පි කියන කොටස ඇතුළත්තුනේ දෙදස් දහනමේ තමයි මුල්වරට කලින් තිබුණේ ඔබ නිකං ඔය ෆෝම් එකක් ඩිසයින් කරන විතරයි මේ ක්‍රිය Googleලකවන් කිය මේ වගේ නිකං වෙපේජ එකක් ඩිසයින් කරගන්න එක විතරයි වෙෆෝම් එකක් හදාගන්න එක විතරයි තිබුණේ පෝග්‍රමීම් පැත්ත තිබුන්නේ අප ඒ එක කතාගන්නෝ මේකින් පස්සේ ම ඇතම ඒක තමයි පට ගන්න හිටිය නමු තිල්ලීමක් කාප්නිසාතමයි මේ ෆෝම් සරියත් කරේ එතොර ෆෝම් එකකට ඇතුළත් කරන්න දත් අපිට හ යොම කර ල තො අපිේ තාමතා කරන්නේ වෙපේජ එක ඩියිනන් පාර්්ේ වේපේජක මුහුණත හදාගන්න එක තම අපි තාම කතා කරන්නේ ිසයිින්න් පාර්්ේ අපි කතා කරන්න මේ වගේ ෆෝම් එක අපි කොහොම හදාගන්න මේ වගේ ෆස්නෆස් නේම් එක දාලා ලාස්නේ එක දාලා මේ වගේ බටන්ස් දාලා ඇත්තරම වෙබෆෝම් ගත්තම පිට වඩා දේවල් තියනවා හරි මෙතරනම් ඇතරම වේෆෝම් එක තියෙනං කම්පෝනන්ස් විදියට අංග විදිට අපිට දකින්න ලැබෙන මේවාගේ ටෙක්ස් පොක් එක සහ බටන එකක් විතරයි නමුත් මීට වඩා තියනම කම්පෝනන්ස් අංග තියනවා ෆෝර්මයහක් ගත්තට බස අප ඒ ප්‍රක්ටික ටික කතා කන්නකොට බලමු. හරි එහමනම් අපි මොකඩද ෆෝර්ම් එකක් යොදා ගන්නන්නේ ඉසල් අපි ඒක බලමු ෆෝම් එකක් අපි යොදා ගන්නේ රයි් පරිශීලක පරිගන්නක එක සිට යම් කිසි දත්ත ටික සර්වර් පරිගනකය යොමු කරන්න ් රිශීලකයගේ දත්ත එකතු කිරීමක් කරන්න මේ වගේෆෝම් එකක් භාවිතා කරන්න පුළුවන් හරි එතකොට මේ විස්තරේ තිනම මේ නොට් එක ඩ්නලෝඩ කරගන්න ඇති හැම නේද ඩව්ෝඩ්ඩුනේ නැත් නම්ම එක ලිංක් එක ආයි දැම්ම බලන්න කලින් පොඩි ප්‍රශ්නයක් තිබුණ බව මට පේෙනු දැන් මේ ඩව්ෝඩ කරගන්න පුළුවන් වේ මේ නෝට් එක ලියාගන්න නැත්තන් ඩවන්ඩ කරල ්‍ර් කරගන්න මේ අපිට මේ ෆෝම්ස් කොසට වශ්‍යයි ොර මයෙන්නේ ඒ වගේ ෆෝර්මිකක් නෝට්ට එක තියන එක ම මේ පෙන්න්න යි බෙපිට පරශීලික ොරතුරු ුතු කිරීමට මෙය යොදා ගැන දැන් අපි දැක්ක වගේ ෆෝර්ම එකක්කොට මේක ටඇතුලත්න තොරතුරු අපට වෙන තැනක සම්මි කරන පුළුවන් අපි පලවෙනි ටැගකට යම එකන ෆෝර්ම්ස් වල යොදාගන්න ප්‍රථම ටෑගේ එකක යි මේක ඉතා වැදගන්න එක අපි අර්ථදක් වන්න ඕනේ මෙන්න මේ ෆෝම්ස් කියන ටැක්්ග එක තුළ ් තට ටැක්ස් කියනන්නේ ඔබට අලුත් දෙයක් නෙවෙේ ටැක්ස් කියන්නේ අපි මීට කලින් කතා කල තියනවා මේ ෆෝම් කියන ටැක්් එක තුළ තමයි අපි අ අපි කලින් දැකපු වෙබ් ෆෝම් එකක් ඩිසයින් කරන්න ඒ කියන්නේ මගේ මේ ඉන්ටෆේස් එක පේන ැති තුොට සාමාන්‍යෙන් වෙබ්පිටුවක තියන අංගටික තියෙන්න්න ඕනෑට ටැක් හෙට ටැක් එක ටයිටල් ඒ තිය ඕන ස තියන නම් ඒවත් තියනවා දෙක ස ටක්ස් මකුත් ම තුළත් කර නෑ ස කිය එක උන්නම් ඒ එකත් දාාන පුළුවන් ඒ යෝදා ගන්න වේපිටුවක හැඩගැන්වීම සඳහ දැන් අපි ෆෝම් එකක් අර්ථදක්වන්න පටන්ගන්න ඕනේ මෙන්න මේ ෆෝම් ටැක්ස් සුල එක විශේෂ මත දයාගන්න මෙන්න එක ෆෝම් ටැ මේ ෆෝම් ටැ එකකපන් කලලා තියනවා මෙතන කලෝස් කල්ල තියෙන තරෝබේ වේපිටුවකට යම් කිසි ෆෝම් එකක් ඇතුළත් කරන්න ඕන නම් අනිවාරයෙන්ම ම් ටග එකක් ෝපන් කලලා තියන්න ඕන එක ලෝස් සෙල තියෙන්න්න ඕන. හරි එක ෆෝර්ම් ටැක්් එකයි ෆෝර්ම් ටක්ස් කීපයක් ඕන්න එක ෆෝම් ටැග එක ෝපන් එල තියෙනවා ඒක මෙතන ලෝස්ෙ තියනු එතර වෙප්පිටුව තියෙන ටෙක්ස් බොක් එකක්ගන්න එකට වෙනම කේතයක් තියෙනවා බට්න එකක් ගන්න වනම් ඒකට වෙනම කේතයක් තියෙනවා රේඩියෝ බටනස් කියලා ජාතියක් තියනවා ඒව ගන්නවනක් ඒවට වෙනම කේත තියනවා ඉතොර ෆෝම් එක තුළ ඇතුළත් කන්න අංග ර්. ෆෝ එකක් තුළ විධාකාරය අංගතියන ටෙක්ස් බොක්ස් බටනස් වගේ දව ඒ අංග ලබා ගන්න වෙන වෙනම තියනවාට කෝඩි ඒ හැම කෝඩ් එකක් මඇතුළත් වෙන්න ඕොනේ වන්න මේ ෆෝම් ටක්් එක අතර වන්න මේ කොටසේ තමයි ඒ සියල්ල එ ඕනේ ම මේ ඩොට්ස් වලින් පෙන්න තියෙන්නේ ෆෝම් එකේ කම්පෝනන්ස් නැතම් ෆෝම් එකේ අංග සඳහා ඇතුළත් කන්න කේත සියල්ල තියෙන් නොනේ මෙන්න මේ ෆෝම් ටක්ස්කට මැදි වෙලා පැහැදිලි අපි හනම් නමි නෝට් එක පිරිිවලට කත කතා කරගෙන යන්න එනිසා අපි බලමු සටහන ඊළඟක තොඩ පැහදිලි ඔන්න ෆෝම් එකක් අර්ථ දක්ව නොනම් අනිවාරම ෆෝම් ටැක්ස් තුල එක තිෙන් නො මෙ ෆෝම් ටක ඒ පැහැදිලි පෙන්නල තියෙනවා. හැබයි අරස්ටමල් කෝඩ් එක ති ූලක ටෙක්ස්රිික මේ විදි ඒව තියෙන්නො යි ඒව ෙනස් කරන්න බෑ ර දැන් ි ලමු අරදැකපු මෙම වගේ ටෙක්ස් බොක්් එකක් මම මෙතර මේ සමන් කියල ටයි් කල ති එක ටස්බොක් එක ඒ වගේ ටෙක්ස් බොක් එකක් ගන්න විදිිය බලමු ඒ වගේ ටෙක්ස් බොක් එකක් අරගන්න විදිිය බලමු තොර ඒකට වෙනම කෝඩ් එකක් තියනවා ඒ කෝඩ් එක තමයි මේ තියෙන මම හයිල් කරන්න එකට අදාළ කෝඩ් දෙකේ ෆෝමැට් එක හරි ඉන්පෝට් ටෙක්සාල කන්න තුළ ඉන්පෝට් ටයි මේ අනිවාර්යම දාන්න ඕන මේ විදිට වෙනස් කරන්න බෑටයි ටෙක්ස් කිවෝොත් තමයි ටෙක්ස් පොක්යක්ක් එන එක බලමු නේම් කියල දාලා මෙතන්ට යම් කිසි විචල්ලය නාමයක් කියන එක යෝදල තියෙන ද මේක පාවිච්චි කරන්නේ මොකොටද මේක යොදාගන්න මොකොටද හට දැන් අපි හිතමු මේකට මොනොහරි දෙයක් අපි ඇතුළත් කරොත් මේකට අපි මොනොහරි දෙයක් ඇතුළත්කරොත් මේ ටෙක්ස් බොක් එකට උදාහරණයක් විදිර අපිටයිප් කරොත්රි අප මේ කෝඩි එක කල්ල බලමු කෝඩි එක කල්ල බලමුකොට පැහැදිරිවෙයි මේ ටෙක්බොක් එක දාලා කෝඩිින් එකි ලියමු තෝට මේ කෝඩින් එක ලිය වෙන්නන මෙන්න මේ කෝටස තුළ ් මේටිවත් කල මම ලියනෝ ඉන්පෝට්පෝ් time. So first, සමානයි මේ දාන්න ඕන ටෙක් කියන එක ඉඩ පස්සේ ද මෙහෙම දැම්මත් අපිට සාමාන්‍ය ටෙක්ස් බොක්ස් එකක් ගන්න පුළුවන් සාමාන්‍ය ටෙක්ස් බොක් එකක් ගන්න පුළුවන් සාමානය ටෙක්ස්බොක් එක ගන්න පු අපි මේක කෝඩින් එක බල මේ බලමු කොහොම දෙන්න කියලා මේ වගේ ටෙක්ස් බොක්ක්නවා මේ වගේ ටෙක්ස් බොක්සයක් කියනවා මේක අපිට ටයි් කරන්න පුළුවන් මේක අපිට ටයි් කරන්න පුළුවන් හරි මේක කලිය කරන්න ඔන්න ප්‍රෙස් කළ නැවතටයි් කරන්න පුළුවන් අපි සාාපු අර සාමාන්‍ය මේ කෝඩ් එක එක අවට් පුට් එක න ටෙක්ස් බොක්ස්ගේ හැඩේ න නමුත් මේක අඩු පාඩු තියනවා මේක අඩු පාඩු තියනවා දැන් ි මේ ටෙක්ස් බොක් එකට මොනෝහරි දෙයක් දැම්මුත් මේක වෙ පෝග්‍රමින් වලට අදාළවතයි මේ කියන් නිමල් කියන නම අපි මෙතෙන්ට ඇතුළත් කරෝත් මේ ටෙක්ස් බොක් එකට දාන අගේ අරගෙනයන්න ඕන සර්වර් එක දක්වා මෙතන දානගේ සර්වර් එක දක්වා අරගෙන යන්න ඕනු මේක සේවර් එක දක්වා අරගෙන යනකොට සේවර් එක දක්වා අරගෙන යනව නං මේ දාපු වගේ යම් කිසි වේරියබල් එකකට ආදේශ කරගන්න ඕන පෝග්‍රමං වල අපි දන්න වේරීබල්ස් කියනය මොවාවද කියලා වේබල්ස් කියනේ මොනවාද කියර දන්න එතකොට ඒ දාන අගේ යම් කිසි වේරියබල්ලකට ආදේශ කරල දමයි සර්වර් එක දක්වා අර්ගෙනයන්න ඕොන් හරි එතකොට ඒ ආදේශ කන්න වේරිය බල්ල අපි කොහට දෙවදැන් ඒකට යෝදනො වෙනම මෙ නේම් කියන ඇ්‍රිබිය් එක නේම් කියන එක දාලා ටෙක්ස් බොක්කට දානගේ රඳවගන්න වනම් එක් කියල විචල්ලයක ඒ විචල්ලය තමයි මේ පෙල්ලික තුළ න්න ොට මෙතන ලියම එක නේ සමානයි පෙල්ලික මා තුළ මන්දානෝ මේකේ තේරුම තමයි අපි අපි ධ ටෙක්ස් බොකි නිමල් කියන නම ඇතුළත්කරුත් නිමල් කියන නම ආදේශය කරගන්නවා xක් කියල විචල්ලයකට නිමල් කියන නම ආදේශකරගන්න එක් කියන විචල්ලයකන තකොට සර් එකකට මේ ඇතුළත් කන්න නම යම්කි විචල්ලයක ආදේක කලතම අරගෙනයන්නේ දැ ම මේ එකකට නිමල් කියල ඇතුළත් කරට තව කෙනෙක් ම කොහ හරිතැන කියදල වෙනත් දමක් දාන්න පුළුවන්. එතකොට එකක් කෙන ඇතුළත් කරන්න අගේ වෙනස් වෙන. එනිසා නම මේ වේරියබල්හක ආදේශකරන්නකට පොදුවක් කියර වේරිියබල්ලෙට ආදශ කරල තමයි මේ සවරකවත ොමු කරන්න ඔොට ැමති පේරිබල්න එකක් පචර දාම්ලක් නව වයි. නම් ඕනක් මෙතිට දාන්න පුළුව එකතොට මේ රිබල් නේම් කියන එක සෑෙන වැදගත් වේරිබල් නේම් එකක් මෙතෙට තියන්න ඕන ටෙක්ස් ොක් එකක් ඔබ ලිවෝත් මෙන මේ කොටස නැතුව වැරදි නේම ලෝත් එක වැරදි එක පෝග්‍රමිම් පැත්තට වැඩක් නෑ එක පෝග්‍රම් පැත්ත කරන්න බෑ ඩිසයිනන් එකට හරි පෙනුම එනවා නමුත් ටෙක්ස් බොක් එකට දානාගේ සර්වර එක දක්වා අරගෙන යන්නේ නෑ රයිටේ නිසා ෙදී නේම් කියන කැටලිබිුට් එක වැදගන්න තර මේක පෙනුම කිසිම වෙනසක් පේන්නේෙ නෑ අපිට මේ සාමාන්ට එක් බොක් කලින් තිබි් එකකම තමයි කලින් තිබච්ච එකම තමයි දැන් ඕනන් මෙතන ද මම මට දාන්න ඕන යුසර්ගේ නම ඇතුළත් කරන්න කිය මෙතන යුස දකින්නේ නෑනේ මොකක්ද මෙතන කරන්න ඕන කියලා ් මෙතන දකින්නේ නෑ මොකදද කරන්නේ කියන එක මොකක්ද කරන්න ඕන කියන එක යුස දකින්නේ නෑ එතකොට මේ වගේ වෙලාවක මේ වගේ වෙලාවක යුසර්ට යම් කිසි පනිවුඩයක් දෙන්න ඕනෆස්න මේ වගේකක් මෙතන ඇතුළත් කරන්න ඕන කියෙන එෙනම්ක ඇතරම ෆෝම්සල්ට අදාල දෙයක් නෙවී අපිට වෙපේජ්ිහික සාමාන්‍ය ටෙක් එකක් ලියන දිට මේ වගේ පොඩි ලබල් එක ධාතියන් පුලො මෙතන මේක දැම්ම කිව්වම මේක දැම්මම වෙන්න ඇත්තටම වෙන්න මෙත නිසරහින් මේ වගේ එක ිටයම් කි ලේබ එතකොට පරිශලකය දකිනවා මෙතර නේම් එකක් තමයිටයි් කරන්න ඕගේ ඒ ෆෝම්සට අදාලා දෙයක් නෙවී ඇත්තරම ෆෝ එකක් නිර්මාණය කරන්න මෙනි මේක තමයි දාති මේක සාමානය ටෙක්ස් එකනමදාන් මේ වගේ ෆ නම්ෆ න තොකොට අපිට පේනු මේෙදී අපි මේ වගේ තවයි එකක් දානනු ලාස් නම් ඇතුළත් කරන්නින් තව කොටුවක් ලාස් නේම් එක දාන්නනම් අපිට මේ වගේම කෝඩින් එක ඒකටත්ලියයන්න පුළුවන් ෆස් නේම් එක වගේ ලේබල් එක හුද්දාලා ම මේකම කොපි කරගන්නවා මෙතෙන්ට දානවා ලාස් නේ කිය මෙතන බලන්න ඔබ හිතන්නේ මේක හරිද වැරදිද එම ලිකොත් හරිද වැරදිද ීපන කින්න කරපු අය මේක වැරත්දක් තියනවා කාටත කියන පුළුව වැරත්්ද හද කියලා කවරිකන කියන් විචායකට තමයි නේ එකයි ලාස්නේක දෙම ආද බෝ හොදයි දැම් මෙහෙම තිබුණොත් එකම විචල්ලයකට තමයි ෆස් නේම් එකයි ලාස්නේ එකයි ආදේශ කලා තියනෙ දැන් අපි මේක බලමු මේ විදිට ද මේක න එක කවුරු හරි මේ විදියට දානවා ලාස් නේම් එක මේ විදියටදානෝ එතකොට දැන් සර්වර් එකට යනට සවර් එකට යනකොට සමන් කියන නම යන්න එක් කියන විචල්ලෙන් පෙරේර කියන කියන්නත් එක් කියන විචල්ලෙන් එද අපි දන්න එකම වේරියබල් එක දත්ත කීපයක් රඳවගන්න යොදාගන්න බෑ එකට වෙනස් දත්ව දෙ. මේ ්‍රස් නම්ම එක තියෙන්නේ මේක ලාස් නේම එක තින්නේෙ එකතකොට ෙනම් මේ තියන පෙරේර කියන එක යන්න ඕනේ වෙනම විචල්ලයට ගොද සවර්ර එකට කියාට බස්සේ එක්වලින් තමයි පළවෙනි නමාදුර ගන්න තියෙන්නේ වයිවලින් තමයි දෙවනිින් නමාදුර ගන්න තියන්නේ ඒ නිසා එතිෙන්දි අපි විචල්ල දෙකක් භාවිතා කරන්න නිසා මෙතන්දි මෙතනෙක් නැතුව වයිදැම් නං හරි මෙතෙදි තව දෙයක් කියන්න ඕන මේ කෝඩිංස් කරන්න කොට මේ මෙමට පතික් තේරුමක් තියෙන වචන පාවිච්චි කරන්න දැ මෙතන ෆස් නම් එක නිසා අපිට ඔන්නන් දාන්න පුළුවන් F කියලා Fන මෙතන ලාස් නේම් නිසා මෙතැන්ට දාන්න පුළුවන් එs කිය ලාස් නේම් කියන එනම් මෙතන අපිට වෙනස් කරන්න පුළුවන් මෙ විදියට එs කියන්නේ නිසා කොයිවෙලත් යම් කිසි තේරුමක් තියන වචන පාවිච්චි කරන්නේර පෝග්‍රම් එක ියයනකොට තමයි අපිට බැදග එන්නේ ද දැන් අපි දැක්ක මෙ මේක අවට්පුුට්ට කෙන්නේ මේ එක පෙලට අපිට මේක දෙනි පේලියට ලාස් නේම් කියන ගන්න ඕනම් අපි දන්න බ කියල ැග එක තියන මේ දෙක අතරට බ ටැග එක දැම්මුත් ඕක පේලි දෙකට ැරන ේයි් ලයින් බ්‍රේකක් කරන්න පාමච්චි කරන ටැග එක තමයි බR කියන ගෙතකොට මේකෙද අර ෆස් නම් එක සහ ලාස් නේම් කියන පේලි දෙක විදි දෙකට න මේද කතරත් තව පොඩි පරතරයක් ගන්න ඔන්නම් ඔබට කරන්න තියන බියල්ටක් දෙකක් දාන්න විති බල්ටක් දෙක්දා බල්ටක් දෙක් දැම්ම අතර මේ වගේ පරතරයක් කියනවා හරි මෙක තව දේවල් තියෙනවා හරි මේක තව දේවල් තියෙන අපි ඒටික තමයි ඉලඟට සාකච්චා කරන මංහිතන මේ ටික පැහදි ති ටෙක්ස් බොක් එකක් ගන්න විදි ටෙක්ස් බොක්හහි අනිවාර්රෙන්ම නේම් කියන එක තියන්න ඕන නේම් කියන ඇ්‍රබියු් එක පාවිච්චි කළ තමයි අපි ටෙක්ස් බොක් එකට දානාගේ රඳවගන්න විචල්ලය හඳුන් වන්නේ ර් මෙතන අපි විචල්ල දෙක් පාවිච්චි කළ තියෙනො එෙන් කියන විචල්ලේ පවිච්චි කළ තියෙනවා ෆස් නේම් එකට අදාලව තියන ටෙක්ස් බොක්ස් එකයාගේ රඳවගන්න මෙතන එල්ස් කියන විචල්ලය පාවිච්චි කළ තියෙන ලාස් නේම් කියන එක රදාලව තියෙන ටෙක්ස් බොක්ස් එකගේ රඳවගන්න හරි ඩැන් අපි මේක තව දේවල් තියනෝ වෙනස් කරන්න එනිසා මම මේ එකක් අයින් කරගන්න දෙකක් තියෙනෝට එකක් බට තේරුම් ගන්න මාරුන් සසා මම ඔ එකක් අයින් කර තු මේ සියල්ල තියනො මේ ෆෝම් ටක්ස් දෙක ඇතුළින් හරි මේ ෆෝම් ටක්ස් එක ඇතුි තියො දැන් අපි මේ මෙතන මේ තියෙනෙ නේම් කියන ඇට්‍රිියුට් එක හරි ඒවාගේ අපිට මේ න්පු් කියන ටැක් එක අදාලව ටයිප් කියන ඇට්‍රිබියුට් එක නේම් කියන ඇටියට් එක ඒවයි තමයි අපි ඔය අංගවල වෙනස්කම් කරන්නේ ටයි් එක ටෙක්ස්කරොත් ටෙක්ස් බොක් එකක් කියන්නේ අප ස්සරහත කතාගන්නෝ ටයිප් කියන එක ටෙක්ස් නැතුව වෙනත් වචනයක් යෙදුවට පස්සේ ටෙක්ස් බොක් එකක් නෙවේ වෙනත් අංගයක් කෙන්නේ වෙනත් කම්පෝනන්ට එකක් කියෙන්නේ ටෙක්ස් බොක් එක වෙනුවට විරහට බලමු දැනට අපි කතා කරන්න මේ ටෙක්ස් බොක් එක කගන්න විවිධ වෙනස්කම් අපිට ටෙක්ස් බොක් එක මේ පේන දිග ප්‍රමාණය ටෙක්ස් බො එක පේන දිග ප්‍රමාණය අපිට අඩු වැඩි කරන්න පුළුවන් මේ ටෙක්ස් බොක් එක පෙනෙන දිග ප්‍රමාණය අඩු වැඩි කරන්න පුළුවන් ඒක අපි කරනවා මෙන්න මේ වගේ ටැ් එකක්රිඇබියට අපාවිචි කල්ලා සයිස් කිය ඇට්‍රිය් එක සයිස් කියල ට්‍රබිය් තියවා මද තියන ඇත්‍රබිය් එක අගයන් හැම විටම දෙන්නේ පෙල්ලිකම ඇතුලය බට පේන ඇතිද ම මේ පවිච්ික නඩිටර එක ම කලින් ාව සිතිව නොට ප් බ ල මේමල් කිය නමින් සවකරා පසමේ ඇට්‍රිබිය සහ ්‍රිය වලට අදාලාගගේන් ොහම ලස්සන්නට පැදිලියි පෙන ඇිය වතු පටින් තියෙන ඉපුු්ටගේ එක ටයිප් කියන ඇත්‍රිය් එක නේම් කියන ඇත්‍රිබිය් එක සයිස් කියන ඇ්‍රිය් එක කිය ඇබිය් එකර දාලා අගේ ටෙක් නම් කිය ඇ්‍රබිය් එක කරදාලාගේ එ සයිස් කියන එක දුන්න පනහායි කියන එක මේකින් පුළුවන් අපිට ටෙක්ස් බොක් එක දිග අඩු වැඩි කරන්න ඔොබට පේනම ඇති දැන් මේ ටෙක්ස්ොක්ඉ්දිග වැඩි වුණා ඉතින්දි පාවිච්චි කරන්නේ සයිස් කියන ඇබිය් එක මේක අත්‍ය අවශ්‍ය නෑ මේ සයිස් සමානයි පණහා කියල දානක අත්‍යවශ්‍ය නෑ ොද ිෆෝල් සයිස් එකක් තියන මූලිකයි ප්‍රමාණයක් ති ටෙක්ස් බොක්හකර දිග ඒ දිග එතෙන්ට එනෝ කොහොමන් අපි ඔන්නම් මේක තාටිකක් අඩුගල්ල බලමු බිදාමු දායක් වගේ දැම් බලමුූ මේ කොහොද කියලා ටෙක්ස්ොක් එකේ ප්‍රමාණය අුන තුළ අපිට මේ ටයිප් කරල බලමු කොචර ටයි් කරන්න පුළුවන්ද කියලා මම මේ විදර ටයි් කරගෙනයන්නම් ඉග්‍රීසි ෝඩියමටයිප කර ලාගන්නවා නිසා අු ටයිප් කරන අපිට සීමමා වෙනවද ටෙක්ො එක ප්‍රමාණය කුඩා වුනා කියලා ඔට පේ නොවක සීම වෙනවද ටෙක්ොක් එක සයිස් එක කුඩා වනා කියලා අපිට ඇතුළත් කරන්න පුළුවන් අකුරු ප්‍රමාණය සීම වෙනවද නැද්ද කවරුහට කියන් පේ වි සවා වෙනද සීමාවක් නෑ ඕන තර ටයි් කරන්න පුළුව කිසි ප්‍රශ්ය නම ඕන තරන් ටයි් කරන්න පුුවටයි් කරපු අපිට මේ කීබෝන්් එක රෝ කීස්වලින් ඉසරහට එන්න පුුව මතින් අපිට පේන ප්‍රමාණය තමයි අඩුුවන්නේ හරි එක පේන ප්‍රමාණය අඩුවයි ටෙක්ස් බොක්ගේ දිීග අඩු නිසා හරි ිති ඒකට ගොඩක් පේෙන්න්නනම් එක සයිස්ස ටිගක් වැඩි කරගන්න ඕන මිවිදි හරිි දැම්බල මුක්ෝක්ගේ තිබිච්ච දිීග මේ තිබුණට වඩා වැඩි වුණා තිබුණට වඩා වැඩි වුණා පැදිලි හරි මේ සාමාන්‍ය ප්‍රමාණකට දාගන්න පණහක් වගේ අගේකට දාගන්න හරි එතකොට මේ වගේ ප්‍රමාණකටරනු දැන් අපට මේ ඕන තරන්ටයිප කරන්න පුළුවන් බව පහැදිිටෙක්ොක් එක තව අපි යොදා ගන්න මේ විභාගෙට ඇවිල්ල තියන ඇට්‍රියට ටික තමයි මම එක කතා කරන්න හරි සයිස් කියන කැවිල තියනෝ පහුගිය ප්‍රශ්බත්තරන තව එකක් තියනො ඇිය් එක මක්ලන් කියලාමක්න්මල මොකක්ද මැක්ලෙන්ට් සමානයිගල ම දහයක් කියන එක දුන්න බලන්න වෙනදී ක්ල් සමානයි මන්දුන්න දහය කියලාගයාල සමානයි දහය මේක තේරුවා මොකද අපි බලමු යි මගට මින්දි පැදිි කරන්න මෙන්න මෙ මැටි බුට ගත්ත මැක් ල් ලා ඒක සමානයි දහය කියලාගේ දුන්නා හරි අපි බලමු මේකේ මොකද වෙන්න කියන. ඔකරි ගැට්ලුවක් තියනෝ

බල හරි දැම්මන්ටයිප් කරන්න මේේ බලන්න ඔබට මේ පේ ඇැතිවවාට මම මේ කබෝර්ඩ් එක එකදිකට ටයි් කන්නෝ මටටයිප් කරන්න පුළුවන්උනේ මෙන්න මේ අකුරු ප්‍රමාණය විතරයි මේට හාටයිප් කරන්න මට ඉඩ දෙන්න ම කීබෝඩ් එක කොච්චර ටයිප් කරත් එකටයි් වෙ නෑ ර් එකටයි් වෙන්නෑ ඇයි එහෙම නේ ම මෙන්න මෙතන දැම්මා එකක් ලක්ෂණයක් දැම මැක්ස්ලඩ කියලා මේ මැක්ස්ලෙන් කියන්න ඇට්‍රබිය් එකෙන් වෙන්නේ ටෙක්ස් බොක් එකක් තුළ ඇතුල් කන්න අක්ෂර ප්‍රමාණය සීමකරන්න පුළුවන් මක්ලන් කියන්න ඇට්‍රිය් එකෙන් අපිට පුළුවන් ටෙක් බොක්ෙහේ ඇතුළත් කරන්න අක්ෂර ප්‍රමාණය සීමා කරන්න දැන් ඔබට මේක පේන ඇති ටෙක්ස් බොක් එක දිග තියන ඕන තර ටෙක්ස්බොක් එකගේ දිග තියනෝ ටෙක්ස් බොක් එකගේ දිගතිබුණට ඇති වැඩක් නෑ ඊට එක හතරෙක් වගේ තමයි ටයිප කරන්න දෙන්නේ මොකද මක්ල නිසා මැක් ලත එකෙන් අපිට පුළුවන් ටෙක්ස් බොක් එකක් තුළ ඇතුළත්ක අක්ෂර් ප්‍රමාණය සීම කරන්න හරි එනම් මෙන්න පහුගිය විභාගවලට ටෙක්ස් බොක් එකටආපු ඇිය් සල්ල මෙතන කතාකල්ලා තියනු ඇබිය් සියල්ල මෙතන කතා කල්ල තියෙනු හරි එතකොට මේ සයිස්ක්ලෙන්න් කියන ඇ්‍රබිය් දෙක අනිවාර්ය නෑ ඒක විශේෂයෙන් මතක තියාගන් හරි සහ මක්ලෙන් කියන ඇටිබිය්ක අනිවාර්යන හැබැයි අනි්ටික නම් අනිවාර්රෙන්ම තියෙන් ඕන මේටික තියන්න ඕන ඉන්පෝර්න්්ටයිටෙක් කියන එක නේම් එකට මොහරි වේදීබලයක් දාලා මේ අනිවාරයම තියෙන් ඕන අපි කලින් කතා කරපු සයි සහ මැක්ලෙන් කියනක අත්තයා අ වශන එකින් වෙන්නේ සයිස් කියන එකෙන් තමයි ටෙක්ස් බොක් එක දිග අඩු වැඩි කරන්නේ මැක්ලෙන්් කියනකින් තමයි ටෙක්ස් බොක් එක ඇතුළත් කන්න අක්ෂර ප්‍රමාණය සීමා වෙන්නේ ම පොඩි ප්‍රශ්නයක් අහන්නද ම මෙතන ස සයිස් මම විසක් කල්ලා මැක්ස්ලන්ත එක තිහක් කන්නෝ. මෙම දානකින් මොනහරි හානියක් වෙනවද. ටෙක් බො එකට හානියක් තිීද නෑ මේක හානියක් වෙන්න ෑ මොකද වෙන්නේ බ සයිස්සේක නම් අඩු වෙනවා ර එක කියන්නේ තව එක කියන්න ඕ මේ මොකක්ද මේ විසයි කියන්නේ කියන්නේ මේ විසක් කියන්නේ මොකක්ද මේ අක්ෂර උදාරණයක් හිදන්න එකක් කියන්නේ එක අක්ෂරයක පළල අක්ෂර විස්සක පළලක් තමයි ටෙක්ස්බොක් එකර තියෙන් මැක්ස්ලන්ත එක අකුරු තිහා දාන්න පුළුවන් මේ විශස්ස තිය කියන්නේ එක විස්ස කියන්නේ අක්ෂර විස්සක පලලක් තමයි ටෙක්ස්බොක් එකේ තියන්නේ आ, आ, अट्रिण्ट अट्रिण्ट तुला, ො මේක අපිට අක්ෂර විසක් තිබුණට මේකේ අපිට ඕන තරම් ටයි් කරන්නත් දෑ උපරි මක්ෂර තිහදාන්න පුළුවන් හරි මොකදිමක්ලන් ඇ්‍රිබියට් එක පවිච්චි කල්ලා තියනො මෙත මෙක්ලන් ඇියු් එකක වෙන්නේ ටෙක්ස් බොක් එක තුළ ඇතුළත් කරන්න අක්ෂ ප්‍රමාණය අපිට සීමමා කරන්න පුළුවන් හරි මේ සම්බධ මොනහරි ගැටලුවත් තියෙ මොහර ගැටලුවත් තියුගහන් නෑනේ හරි අපි යමු මේකත් එකම තව කොටසක් ඔබි නෝට් එක තියෙනවා ම ඒකත් එක පාට්ටම කතා කරලා එන්නං එක ලේසි එතකොටබම පාස්ව කොටුවක් ඔබ දැකල තියනෝ ඔබ ඊමල්කවන්් එකටයනොට පාස්ුවර්ඩ් එකටයි් කරන්නකොට එක පාස්ුවර්ඩ් එකෙන්න්නන්නේ නෑ ඒකත්ෙක්ස් බො එකක් තමයි ඒත්ෙක්ස් බොක්ස් එකක් තමයි එකින් අපි මාස්ටෙස් කට්‍රෝල් එකක් කියලා ඒ කරන්නේ මෙතනටයි් එක ටෙක්ස් වෙනුවටටයි් එක ටෙක් වෙනුවට මෙතන්ට දානවා පස්වර්් කියලා මෙත දාන පස්ුව කිය පස්් කිය දැම්මුත් කලින් තිබිච ටෙක්ස් බො එකම තමයි ඉන්නේ හැබැයි වෙනසක් තියනු කලින්තිවිිච ටෙක්ස්බො එක මේ එකක ගැපෙන විීර පුොඩම් මෙත දම් ර්ස්නේ මෙත කියම් එතකොට පරිශීලකයට දකිින් ලැබෙන මේ වගේ න්ටපේස්යක්මට පස්වඩ් දැන් කලින් ටෙක්ස් බොස් එකම වගේ තමයි හැබැයි මේටයි් කරන දේවල් පෙන්නන්නේ නෑ පෙන්නන්නේ කලුපාට ඩෝස් වලින් මොක ද අපිය එක පස්වර්ඩ් කොටුවක් බවට පත් කරම් දුොර මේක මතක තියාගන්න හරි ලේසි එකක්ම තමයි පස්වඩ කොටුවක් බවට පත් කරන්නේ මෙතන ටෙක්ස්කරොත් මෙතන්ටෙන්නේ ටෙක්බො එකටෙක්රොත් මෙටෙ ටස්බො එක තොර අපිටයිප් කර එක පේනෝ මෙතන අපි ටෙක්ස් වෙනුවට පස්වර්ඩ් කියල දැම්මත් මෙතනෙන්නේ පස්ඩ් කොටුවක් මම කියල දෙන්නේ මතක තියාගන්න ඉතාමත් පහසු දියට මතක තියාගන්න ඉතාමත් පහසු විදිහයට තමයි මේ කියල්දෙන් අඩේ හොන්න ටෙක්ස් පොක් එක ක දාලා සසිියල්ල කතා කලි රයි හඩේ න අපි යමු තව කට්‍රෝල ඒකන්න තම් තව කම්පෝනට ඒකට යමු අපේ ෆෝම් එකක් තුළ යොදාගම් හරි තොට මේ මේකේ මමාමතර සටහන් දාලා තියනෝ එක්ටවිටස් දාලා තියනෝ කල් බට කරන්න පුලුව ඔබ ට ෝන ෙත් මලිට එක කර මේ ප ිගල් ටි කරුව මෙත පති මේ ටෙක්ස් බොක් හතරක් තියෙන ෆෝම් එකක් තියෙන්නේ ඒ කඩ දාල කෝඩ්ඩ එක මේ තියෙන්නේ ඒව තේරුම් ගන්න තකොට මෙතන කතාර මාස් ටෙස්කන් ටරෝලම කියෙන මූඩ පද කොටුවක් වගේ එකක් ගන්න කොහොට ඒ කඩ තර මක්ස්ලන්තක සයිස්ස එක කියන ඕන්නන් යොදන්න පුළුවන් රි වරියබල් එකක් තියෙන් ඕන පාසුවර්ඩයක් දැම්මත් ඒ පාසුවඩ් එක සර්වරක වෙත ගෙනන්න රබලය දාන්න න මේීමට ගැලපෙන වේරියබල එක දාන මමකට පස්කල්දාන්න ගැලපෙන වේරීබල සම්ඳන් හරි අපි යමු තවකම්පෝනන්ට එක ඩික්මනින් මල්ටලයින් ෙක්ස්ටේරයාද මල්ටිලයින් ටෙක්ස්ටේරය එකක් කියලලා කියන්නේ මොකක්ද ඔබ වේ පේජ්ජ එකකදී මේක දකින්න කොහොමද අපි පොඩ්ඩක් ඒක බලින්දිමු වේපේජ්ජ එකදී වෙේ් එකකද කොහොමද මල්ටිලයින් ටෙක්ස්ටේරය එකක් දකින්නේ අපි එක පොඩ්ඩක් බලලින්දිමු කොහමද කියලා බලමු අපි මන්ලන් ටෙක්ස්ටේයා එකක් අපි දකින්නේ ර් අපි මල්කවුන්් එකට ගිහිල්ලා අලුතෙන් මල් එක කම් පෝස් කරන්න ගියාට පස්සේ අලුතන් මල් එක කම්පෝස් කරන්න ගියාට පස්සේ අපිටනෝ මෙන්න මේ වගේවිඩෝ එක මේ වගේ වඩෝ එකක් කියනවා අපිට පේන මැති තුර අපි මෙන්න මේ කොට සි තමයි අදාලා මැස් එකටයි් කරන්න මේ කොට තමයි අදාලා මැසේ් එක ටයි් කරන්න මේ විදියට ඒකයන්න ටෙක්ස් බොක්ස් එක අපිට පේලියයිටයිප් කරන්න පුළුවන් කම ලැබුණේ මේ වගේ එක පුළුවන් පේලි කීපයක් ටයිප් කරන්න මේ වගේ අංග එකට කියන නැත්තන් කම්පෝනන්ට එකට කියන ෆෝම් එකක් තුළ මල්ඩිලයින් ටෙක්ස්ටේරියයාය එක කියන එනම් තියන මල්ටිලයින් ටෙක්ස්ටේරයාය එක මල්ඩි ලයින් ටෙක්ස්ටේරයාය එකක් හදාගන්න පාවිච්චි කරන කෝඩින් එක තමයි මේ කතා කරන්න මේකට යොදාගන්න ඇර ොට් කියන ටැග එක යොදා ගන්න මේ පොඩ්ඩක් වෙනස් වෙනවා හරි මේක පොඩ්ඩක් වෙනස් වෙනවා මේක පොඩ්ඩක් වෙනස් වෙනවා මේක අ ඉන්පුුට් කියන එක නෑ ර පේන ඇති ඉන්පපු් කියන එක නෑ මේක තියෙන විශේෂීම ටෙක්ස් ඒරියා මේ විදි ටෙක්ස්ේරයා කියන ටැග එකත් එක තමයි මේක තියනෙන ටෙක්ස්වේරයා කියන එකත් එක තියෙන එතකට මේ අපි කොහොමද යොදන්න මේකෙදී තරවගේ වේදීබල් නෑ එකක් යොදාගන්න ඕන පිබලමු මේක යොදා ගන්න කොහොමද කියල මේ තිය නේගේක් එබට උදාහරණ පේෙනවා ඇති මේ වගේ ටෙක්ස්ටේරයායයි එකක් ගන්නමලියපු කෝඩි එක ටෙක්ස්ටේරයාා මේ වගේ ටෙක්ස්ටේරයා එකකට දාන අගේ රඳවගන්නත්වේරියබල්ලලා තියෙනන. හැම කොම්පොර්නන්ට එහකරන කියන වේපේ ෆෝර්ම් එකක තියන හැමන්ගේයකටම මෙන නේම් කියන එක යොදනවා කීපයකට විතරක් යොදන්නේෙ නෑ. නේම් කිය එක බොහෝ විට යොදාගන්න මේ වගේ අගයක් රඳවගන්න අගයක් රඳවගන්න භාවිතා කරන එකැන අපි මො හරි අගයක් ඇතුළත් කන්න අවස්ථාවක් වෙන්න පුළුවන් ඒ වගේ අංගයකට නැත්තංකම්පෝනන්ට එක දදි මේ නේ කිය ට්‍රිබියුට් යොදා ගන්න තු මේක එඩ එක වගේ එකක් ටයිප් කරොත් අපි හිතමු ො හරිි මල් මැසි් කියල මල් මැසිජ් එක ටයි් කරත් ඒ එක රඳවගන්න මොක රි ේර බලක්තායි මෙතට ොදන්නන හරි අපි බලමු මේක කොහොමද එන්නේ කියන එක තොඩ මීට වඩාක වෙනස්සනවා මෙතන් ටනෝ මේ විදිට ටෙක්ස්ටේරයා මෙතෙන්ට ඔබට පුළුවන් යොදාගන්න නේම් වෙනුවට මක්කරන වේරිබලක් ඒ ප්‍රශ් එකක් කිය ම ගත්ත මෙතන තියන කොල්ස් කියලා අගයා මහිතන දාලාතියන පතල කියනාග ොදැමත් මොකද කිය ලි බලමුවෙනි පස්සේට ප ටෙක්යාටැග එක ලෝ වනොදයට නැපි බලමු මේක මොනවාගේද කිය මටියින් ෙ පි ඔන්න දැන් මැසේජයයක් වගේ හක්නේ ටයිප කර මේක පරිශලකට දැන නවන මොකද මෙතන කරන්න ඕන කියන සිත පොඩි නොට අදම් පොඩි ලේබල් එකම තට මේ වගේමසස එතකොටක දැක්කට පස්සේ කය දකින මෙතන්ට මොකද දම බාර් එකක්දා නෝ එක පල්ෙ හලයින්යට ගන්නව නිසා මේක තම ඇත්තන අපිට අත්‍යවශ්‍ය කෝඩ්ඩක මේ පෙනුම් පොඩ්ඩක් වෙනස්සෙනවා එට මැසේ් එතකොට පරිශීලකය මෙතන තමයි අදාළ එයාගේ පනි විඩය ටයි් කරන්න මේ වාසිය තියන්නේ මේක මල්ටිලයින් ටෙක්ස්ටේරය එක කියන්නේ ටෙක්ස් පොක්කට වඩා වෙනස් වෙනවා ගැන පෙලි කීපයක් අපිට ටයි් කරන්නුව කපයක් ට කරන්න පුුවන් ති අපිට ඇතන ගඩක් පුළුවන් පිළි ඕඩම් ප්‍රමාණයක් ටයිප කරන්න පුළුවන් එතට මේක තියෙනවා ස්කෝල් බස් තියනවා මේකින් උඩ පහල එන්න පුළුවන් මේ විදියට හරි එතකොට මේක මොකක්ද මේ කොල්ස් කියලග දැම කොල්ස් හතලි හැ කියන්නේ මේ ටෙක් ඒරියායක පලල අක්ෂර හතලිහක පමණ පල්ලක් මේක තියෙන් කියන අක්ෂර වල ටදාල පලලක් ඕන විස්සක් ක විසක්කරුත් බලන්න වෙන දී විස්සක්කරුත් මේකේ පල අඩුවෙන දැකන එතින් තමයි ක්ෂමාටෙක් පලල අඩු කරන්න රෝස්කල කියන්නේ මේ ටෙක් ඒරියායක උස හතරක ුක් තම අපිට පෙන්න්නන්න පේලිය හතරක උසක් පෙන්න්නන්නේ ඉඩ වඩ ටයිප කරන්න පුළුවන් අපි ුලලා එක ඕන ඩිරන්න අප මේක දාන පුළුවන් තිහා තිහා එතකොඩ බලන්නට ොඩක් උටේ නො ඕ ටෙක්යාටෙක්ේරියය රදාල කෝඩින් එක තමයි මේ තිය මේ ඉතා වැදගත් අර කලින් ඒට වඩා පොඩ්ඩක් වෙනස්ේ නවා එක ඉන්පුට්ටයිප කිය එකේ නෑමත ටෙක්ේය ෝස් වෙන් න මට අතර මැදර ඔන්නන් පොඩි මැසේජය කො එක දාන්න පුක අත්‍යවශ්‍යනෑ හරි මේ මැසේජය අදාන්න පුළුවන් මේ වගේ ට මසොඩිමස එකටස් ඔබගේ විිය මෙහිටයිප් කරන්න කියන කත්්‍යවශ්‍යන කත්‍යවශන මෙහි එකක් දැම් මොත් මහොද වෙන්නේ එක පෙන්න්න නොවාෙන මේ ටෙක්ස්ටේරියායක තුළ තොට මේක ඩිලීට කරල තමයි කවුරුහරි ආවශ්‍යද ටයි් කරන්න මේ කත්්‍යවශ්‍ය නෑ රි මේ කත්‍යවශ්‍ය එකක් නෙවෙේ හරි ඔන්න ටෙක්ස්ටේරයා කියන ගේ ගැන කතාහර ෆෝර්ම් එක තියෙන දොරෝ බට එක්තරාවරුද්ද ෙනන ම ඩිටර් එක මල්ඩිටර් එකට අදාළ කෝඩ් එක ඔබට ලියන්න නො මේ වගේකක් එන්න පුළුවන් හරි එටක්ස්ේඩ එකක් සම්බන්ධෙන් එච්චරයි කතාකට බස්සේ රඩියෝ බට ඩියෝ බ රේඩියෝ බටන්ස් කියලක අපිට දැන් මේ වෙප්පිටුවක සබ්් වගේ දෙයක් තෝර ගන්න තියෙනව නම් සබ්ජ් වගේ එකක් තෝරගන්න තියෙනව නම් අපිට රේඩියෝ බටනස් කියනීම යොදා ගන්න පුළුවන් හරි දැ මේක අර මුලින් අපි දැක්ක ටෙක්ස් බොක් එක කෝඩින් එකට බොහෝ සමානයි මේ බලන්ෝ රඩියෝ ක්බොක් එක මේ මෙතන තිබනේ ටෙක්ස් කියලා මෙතන තියනෙ රඩියෝ කියල හරි අපි මේක පොඩ්ඩක් ලියල බලමු මේක යින් කරන්නම් ට සමානයි රඩ හරි සම්පූර්නෑ බලමුද මේකද ලැබන්නේ මක්ත ඉන්පු්යි රඩෝ ඉ ලැබෙන මෙන්න මේ රේඩියෝ බට්න රඩියෝ බත්න කිය මේ කලික් කරන්න පුළුවන්න ඇතුළ කලික් කරාම ඩොට් එකක් න එක රේඩියෝබට් එක මේ ඇවිල තියන්නේ හරි මේක සාමානය යොදාගන්න අයිතම ලයිස්තුවක් හදාගන්න උදාහරණයක් විිදිහට මෙතියන්නේ මේක තියනෝ අයිතම ලයිස්තුවා ඩ් ගුඩ් ඇවරේ් කවුරු හරි පරිශීලකේ පප්පිටුවක්ඩ ආාව පස්සේ මේ ඔපන් තුනෙන් එකක් තෝරන්න ඕ ගේ ංගුඩ නැතං ඇවරේජ් කීපයක් එකවිට තෝරන්න බෑ රම් ලයිස්තුුවකින් එක්තේරීමක් පමණක් සිදු කරන්න අවශ්‍ය වෙලාක අපිට පුළුවන් රේඩියෝ බටන්ස් කියනව යොදාගන්න හරි අපි බලමුෝ මේ ඉතුරු දේවල් ටික බලන්න මේකත් තියෙන නේම් එකක් නේම් එකක් තියෙන නේම් කියලා එකක් තියෙන අමතර එකක් තියන වැලියූ කියල ම මේ එක පැහැදිලි කරන්න මේ පොඩන් ලියර ඉන්නමට නේම් කියන එක යොදාගන්නේ මේකට දාන අගයන් පරඳවගන්න වබල් විදියට මේකට අමතරව තව එකක් තියනෝ වැලියෝ කියලා ල වැලිූ එක විදියට මම මේකර දාන්නං වයි කියලා හරි මේ දෙක පටලවාගන්න එපා බොඩක් අයියට මේක තේරුම් ගන්න බෑ නිසා මේක හොඳරහගන්න හරි මේක දැම්මම ක්‍රඩියබටන එක කිසි වෙනසක් නෑ අර විදියම තමයි අපි ි කරම් තෝරන්න පුළුවන් හැබයි මේ නේම් එකයි වැලිවුව එකයි දැම් මේ අරවෙ ප්‍රෝග්‍රමින් පැත්තට මේක වැදගත්තේෙනු හරි අපි මේකිසරහි අම් කිසි ලබල්ලදදාන්නඕනකිලෙ ඔබට උසස් කෙල විෂයධාරාවන් එකයි තෝරන්න ඕු විෂේධාරාවන් ඔබේ පාසලේ තියෙනව වනම්තු වනක් අපිතම කියන විශේධරා තො එක රේඩියෝ බට්න එකක් ගන්නවා තො අපිට මේකෙදයෙන්නේ මේ වගේ අපිට තව තියෙන්න්න පුළුවන් මැට් කියන විශෂේදාරයි තොට මේ වගේ තව එකක් ගන්නවා හරි මේ බRර් එකක් දාලා ඊළඟ පේඩියයට ගන්නුන් නිසා මේ වගේ එකක් මම ගන්න දාන්නේ මැට් අපි තවයිකාත්දාම් බර්දාන්නේකයාට එක එනෝන නිසාට දාම අපි ආට මැට් කොමස් හරි අපි දැම් බලුම් එක පොඩක් පෙනුව මනවාගේෙද කිය ර මේ ඇත්තටම මේ රේඩියෝ බන්ස් කියනවයි මේ ටෙක්ස්ට එකෙන් ඕන පිටි පස්සටකත් හදම ඉසර හටනව මේ සාමන්න මේ වෙන්නේ රේඩියෝ බන්සල වෙෙබ් පිටුවක තිෙන්නේ ටෙක්ස්ට එක ඉ පිටි පස්සට වෙන් මේ විදියට අප එක හදලඉදිමු ඔබේ පාසලේ වෙබ අඩවයේ අවශ්‍ය විෂයධාරාව තෝරන්න තියන ෆෝම් එකක් ඒෆෝම් එක මෙන මේ වගේ කොටසක් තියෙනවා ඒ අපිට එක විෂයධාරාවක් විතරයින්නේ තෝරන්න පුළා තුර ආත් තේරවා ඔ විදර අපට තෝරන්න පුළ නැත්තං මැට් තෝරන්න පුළුව නැ කෝමස් ේඩිය බටන් සල තියෙන විශෂත්ය තමයි මේ වගේ රඩියෝ බටන්ස් කරුප් එකක් මේ රේඩියෝ බටන් රූප් එක තියනෙ සබ්ජෙට් එක තෝරන් ් අපි එක තෝනන් හදමු පරිශීලකයට දකින්න පාය මේ මොකක්්ද මෙතන කරන්න තිය දාම් පොඩි මැසෙන්ලෙක්වා සත් බයගත්දාමු එතකොට පරිශීලකය දකිනෝ මේක්වා සබියහොට බෙපේජ එක තියෙන්න්න පුළුවන් මේ වගේ රඩියෝ බන් සෙට්ස් ඕන තරම් ගරුප් ඕන තරම් මෙතන මේ රේඩියෝ බඩන් සෙට් එක තියන්නේ සබ්ගට් එක තෝරන් ආඩ මැට්ස්ද කොමොස්ද කියනෙ තව මේ වගේ රේඩියෝ බන්ස් ගරප් එකක් තියන පුළො වෙනත් තේරීමක් කරන්න වෙනත් තේරීමක් කරන්න ඔබ එක ක්‍රේඩාවක් තෝර ගන්න ඕන කරන්න එකකොඩ සිලෙක්වා ස්පෝර්ට් හරි එතකොට ඒක වෙනම ගරප් එක තන රඩිය බඩ විදිරතියෙන් අපි ඇතිටේමු දැන් ැ සර්වර් එකට යනකොට පරිශීලකය තෝරන්නේ ආට් කියන එකද මැට්ස් කියන එකද කොමස් කියන එකද කියලා පැහැදිලිව අඳුරගන්න ඕන. සර්වර් එකට යනකොට මේ තේරීම කල්ලා සබමිට් කරාට පස්සේ වෙබ්ෆෝම් එක පරිශීලකය තෝරලා තියෙන්නේ කොමස් කියන එක අඳරගන්න ඕන සවර එකට පරෝග්‍රමි එකේද අඳරගන්න පුුවන්ෙන් න තොට එක තමයි මෙන්න මේ දේවල් ටිකක් පියෝදරතිය නේම් එක කියන්නේ මොකක්ද නේම් එක කියන එකට පිියෝදර තියන එක් කියන එක සාමාන්‍යයෙන් ැ මෙතන තියෙන්නේ එක ගරප් එක මේ රේඩියෝ බටන් ගරුප් එක යොදා ගන්න එක කාර්යකට මොන මොකක්ද මේ රේඩියෝ බට ස්කරූප් එක යොදාගන්නගේේ ප්‍රයෝජන සබ්ෙට් එක තෝර රේඩියෝබට මේ රේඩියෝ බටන් ස් කප් එක මේ රඩියෝබන් සෙට්ට අපිියෝදා ගන්න සබ්ජෙට් එක තෝරන් රි තු තවත් ඔයවගේම රේඩියෝ බන් සෙත්් එකක් තියන්න වා අපි හිතම ස්පෝට් එක නැතම් ක්‍රීඩාව තෝරන් ඒනම් සවර් එකට ගියාට පස සර්වර්ර එක අඳුරගන්න ඕන සවර් එක අඳුරගන්න ඕන මොකක්ද මේ රේඩියෝ බටන් ගරූප් එක ොක්ද කියන සබ්ජේි ඔන්න එකත් කරමු මේ වගේම මේකම කොපි කල්ලා දානවා මේ විදියට මෙතට දානසිලෙ ස්පෝට් කියන හරිෝ් අපි කීපයක් දාමු දෙකක් දාමුව එකට ස්පොට් දෙකක් දාම එකක් රිිතාම එතකොට දැබ මේ කොහොද පෙනුම තියන්නේගෙන මෙතන ත් අපිට බාරක් දන්න වෙන පහලට එන්න නම් පෙි බක් කරන ලයින්්්‍රේක් කරන්න අනිවාරන්න ඕන හරි මෙතන පොඩ්ඩක් අපි පිෙනුම හදාගම බර් ම දෙකක් දානෝ ස්පේස් කීපයක් එනුන් නිසා දෙමට පැදිි කරන්න නිසා මන්තව ගරුපිය දාාගත මේ රේඩියෝබන් ගරප් එක යොදාගන්න කාර්යට සබෙට් එක තෝරන් මේ රේඩියෝ බන් ගප් එක යොදාගන්න ස්පෝට් එක තෝරන් එතකොට සවර් එකට යනකොට සවර් එක ඳුරන්නේ මේ මෙත අඳරන් නෑ මෙහහිම සිල්ලෙක්තිවා සබ්ේ කියලා එයා දන්න එක අඳුරගන්න මෙන්න මෙතනින් තේරීමක් කාවා ආට් කියන එක ආවා ඇැතන් ක්‍රිකට් කියන කාව එතකොට සර්වර් එක අඳුරගන්න ඕන මේ තේරීමාවේ මෙතන ආට තේරීමාවේ සබ්ජෙට් කියන ග්‍රරප් එකෙන්ද ආට් කියනක දන්නන්නේ යදන්න මොකක්කරරි රඩියෝබට්න එකක් සර්ව එක අඳුරගන්න මෙන්න මේකේ යම් කිසි තේරීමක් කරම් ඒ තේරීම එන්නේ සබ්ජෙට් කියන ගරූප් එකෙන්ද නැත්තං ස්පෝට් කියන ගරූප් එකෙන්ද කිය සර්වර්ර එක අඳුරගන්න ඕන මේ තේරීම වන්නේ මොන රඩියෝ බටන් ගප් එකෙන්ද කිය සර්ව එක අතුරගන්න ක්‍රමයා තියෙන්න්නව හරි ද මෙතන බන්සිලෙක්කල් ලතියෙන ආට් කියන එක නිසා එතනොකට සර්ව එකට අන්න ඕන මේ තේරීම ඇවිලට සබ්ජෙට් කියන කාන්්ඩයිෙන් සබජෙට් කියන ගරූප්ෙන් මෙතන ටනිස් කියන එක තේරුව නම් සර්වර එක අඳර ගන්න ඕන තේරීම විල තියෙන්නේ ස්පෝට් කියන ගරුපය එනිසා වෙපපිටුවක මේ වගේ තේරීම් කරන්න රේඩියෝබන්ස් ගරුප් කියලා ිට කියන්නේයි රඩියෝබටන්ස් කා්ඩ වෙනවෙනම යොදාගන්න අවස්ථාවලදීඒ කාන්්ඩවලට වෙන වෙනම නම් යොදාගන්නෝ මෙත පොඩක් ඔන්න නොඩ් කල පෙන්න්නන්නම් නැ මේ කාන්්ඩයට වෙනම නවක් දෙන්නෝ මම මේ කාන්්ඩයට දෙනවා එක් කියලා ර මේ කාණ්ඩයට මම දෙනෝ වයි කියන නම ඉ මෙහම නම් යොදනොට වඩා හොඳදයි මේක තේරුමක් තියෙන නම් යොදා අපි මේක එක් කියන එක නැත්තුූ අපි හිත වූ මෙතෙන සබ්ජෙට් එක තෝරන්නන මේ කා්ඩයොදාග නිසා මේ කාණ්ඩයට මම නමක් දෙනෝ මොකදද සබ් කියන සබජෙ මේ කාන්්ඩයට මම නමක් දෙනෝ ස්පෝට් එක තෝරන්නන නිසා මෙතෙන්ට දෙනෝපී කිය ස්පෝට් ර් එම් මේ කා්ඩනම් කාණ්ඩවලට යොදන නම්ටික ඔබ සැලසුම් කරගන්න ඕ මෙතන මේ රේඩිය බටන් ුත්්කට දා කාණ්ඩාමය සම් කියන එක මෙතින්ට යොදන කා්ඩාමය පි කියෙ එහෙමන අප ඒක අපි කෝඩින් එකන්න නේම් කියන පොපටියයකින් සමයි හදන් එතකොට සබ්ජෙට් එකර දාලා කාණ්ඩනාම අපි යොදාගත්තේ සම් කියන එක එමනම් වන්න මේ නේම් කියන පොපොටිය එක මේ හැමකීම දා සබජෙට්ටට දාලා රේඩියෝබටන් සියල්ලම නේම් කියනක සබ් කියන එකට එන්නෝ මෙතන එ කියන සබ් කියන එකට එන්න එතකො මේ සබ්ෙට් කියන රේඩියෝබටන් කාණ්ඩය සබජෙට් කිය එකට අදා රේඩියෝබටන් කාන්ඩය අඳනර ගන්නේ එකට අදාලා නේම් සව කඳුරගන්නෝ මේ එන්නේ මේ තේරීම සබ් කියන කැටගරියින් සබ් කියන ගරූප්පෙන් තමයිෙන් එතකොට මෙතනති හන්නේ ස්පෝට් එක තෝරන්න දාලා රේඩියෝ බටින් සෙට් එක එමනම් ඒකට යොදාගන්න ඕනන එක අ සබ් කියනක යොදාගන්න බෑ වෙන නමක් යොදාගන්න ඕන පික ොදා ගන්නවහ ස්ප කියන එක නම් ස්පෝට් එක තෝරන්න රඩියෝ බන් සෙට්ටක රඩියෝ බට එකට මදාලව නේම් සමාන ව හෝ මෙතටත් ස්පෙන් ඕන මෙටත් කිය කාණ්ඩ ටික හඩාගත දැන් නැම් බලන්න මේ පැහැදිි වෙනසක් උබට දකින ලැබෙනවා ඔබ කලින් හොඳට මේක නිරීක්ෂණය කර අනන් මම මේක ආට් කියන එක තෝරලා එතන ක්‍රිකට් කියන එක තෝරන්නකොට මෙතනින් ස්තේරීම ඉවත් ඕන දැන් එහෙම වෙන්න මට මේ මේ තේරීම මත රඳා පවතින්න කියැන සබ්ගට් එක තේරීම ස්පෝට් එක තේරීම මත රඳදා පවතින්නේ මොකොද සබ්ජෙට් එකට යොදා ත්තේ සම්බ්ේ කියන ගෘප්තගේේ තියෙන්නේ නේම් එක සම් කියලා හරි ො ස්පෝට් එක ේතියන්නේ ස්පි කියේ නිසා මට මේක වෙන වෙනම තෝරන්න පුළුවන් මේක වෙන වෙනම තෝරන්න පුුවන් හොඩ මේ එක ගරුප්ප එක තේරීමනි ගරූප් එක මත නදා පවතින් නෑරි හැබැයි ම ඇවතවඋන්නම් පෙන්න්නන්නම් බොම එක හරියට නිලික්‍ෂණය කර නැත් නම් මම සබ් කියන නේම් එකම සබ කියන නේම් එකම ස්පෝට් එකට යෙදුවෝත් දො මේ එකම ගරුප් එකක් වගේ හෙමුණොත් මේ එකම ගරුප් එකක් වගේ පැටගරි දෙකේම නැතන් ගරූප් දෙකේම එකම නේම එක නම් තියෙන්නේ මේක හරියට එක ගරූප්ප එකක් වගේ හරි වෙන වෙනම් කාණ්ඩ දෙක් විදිර අඳරගන්න අපට තෝරන්නම් දැ බලන් මෙහෙම වුණොත් ආට කියන එක සිලෙක් කල්ලා ඒ ගරූප්ප එක උබහිතා අපිට පේන විදියට මේක සබ්ජෙට් එක තෝරලා සබ්් එක තේරීම ස්පෝට් එක තරීමට අදාළ වෙන්න බෑන නමුත් සබ්ෙක්් එක තෝරලා ස්පෝට් එක තෝරන්න කො අතන සබ්් එකගේ තේරමීවත්යවා ආයි සබෙට් එක තරන්න ය ස්පෝට් එක තේරමි වත්යෙනවා මෙහෙම මකල්ල තිබුණට මේ බ්‍රවසර කඳරගන්නේ මේ ඔක්කොම එකම ගරූප් එකක් වගේ එකට හේතුව තමයි දෙ මේ යොදල තියෙන එකම නම එනම් මතක දයාගන්න රේඩියෝ බටන් සෙට් අපි කියලෙන රඩියෝ බටන් ගරප් වෙනවෙනම යොදාගන්නව නම් එකක ගරප් දෙකක් තිබුණ සබ්ජෙට් එකට අදාළව සහ ස්පෝට් එකට අදාළව හෙනම් ඒ හැම තැනකදිම අදාළ ගරූප් එකට වන්න වන්නම නම්බා විතා කරන්න මෙ ස් කියනෙ ක මෙ ජැි ගත්ත ස්පෝට්ස් කියන ඒ ඇත්තර වැදගත් හොඳර මතක තියාග දැම්බලන්න අප කිසිත් පසන්න මේ තේරීම මේකට අදාළ වෙන්න හරි ඒළඟද දැන් සර්වර් එක අඳුරගන්නවා මේ තේරීමන්නේ සබ්යෙට් කියන ගරුප් එකෙන් කියන මෙ මොකක් හරිිය එකත් තේරුුවෝත් සර්වර එකට යනවා පණ විඩය නේම්මකින් සබ් කියන කාවොත් සර්වර එකට සබ් කියනය වේරියබල් එකකාවෝත් සර්වරය කඳුර ගන්නව තේරීම කළලා තියෙන සබ්ෙක්් කියන ගරුප් එක කිය සර්වර එකවත් ස්ප කියන වේරියබල් එක කොහෙ හරි මෙතින්දී ිට හරි ටෙනිස් හර කියන දෙකන්න එකක් තේරුවත් සවරට යන්න ස්ප කියන වෙරියබල් එක මෙතන ආට මට් කොමස් වලින් මොහකර එකක් තේරුවත් සවරකට යන්න තේරීම සම්බිදියට නමුත් සවර එක කොහොමද අඳුරගන්නේ මේ තේරීමන්නේ සබ්ගෙ කියන ගුප් ක එක හරි සබ් කියනක අඳර ගන්න සබ් කියන ගරූප් එක මොන සබ්ජෙක්් එක කිය පොහොම අඳරගන්න ආණ්ඩ මැටස්ද කොමස් රයි ආ්ඩ මැක්ද කොමස්ද කියලා අඳරගන්න කොමද ඒ එක වෙනස් කරන්න මෙමතන වැලියූ කියනක වැලූ කියනක ආට් කියන එක තේරුව නම් සර්වරකට යවන්න ඕන මේ තේරීම කරේ ආට් කියනෙකෙන්නේ හඳුර ගන්න එ මෙතෙන්ට සම්ජට්ට එක කියන්නේ අර කැටගරියකේ තියෙන අයිතමය හඳුරගන්න කැටගරිය හඳරගන්න ඇත ගරප් එක හඳර ගන්න තමයි සබ කියන වේරිය බැල් එක පවිච්චිකර එක නේම් කියනෙ එකට නේම් කිය ඇට ියුට් ඇත තයාර්තු දක්ළ තියන කිය ් අට ආර්ථ දක් වන්නේ යම් කි ගප් එක අයිතමය හඳුනගන්න යොදා ගන්න විචල්ලය යම්කිසි ගරුප් එක අයිතමය හඳුනගන්න විචල්ලය තමයි වැලිවූ කියන එක අට අට දක්වන්න ආර් කිය එක කලික් කරන්න යන්න ඕන දීබල් අප කටදාම ඒ කියලා මැට් කියන එක තේරුව නම් එම කියල දාම් ගැලපෙන ේබල් පා එකට කොමස් තේරු එතකොට දහරණයක් විදිහට අපි මේක මැක් කියන එක තේරවා මෙතන් දී සවර් එකට යන පනිවිඩේමොකක්ද සවර එකට යනෝ අපි තෝර් තියෙන්නේ මැට් කියන එක සවර් එකට යනෝ පනි විඩයන මේ විදියට සම් එ කිය එතකොට සවර අඳුරගන්නු මේ තේරී ඇැවිල්ල තියෙන්නේ මේ අදාළ දත්තේ ඇවිල්ල තියන්නේ සබ්ෙට් ගරප් එක මැට් කියන් නොගතමයි ක්‍රමින් කවු හරි කෙනෙක් තේරුවනම් ආට් කියන එක එතකොට සර්වරකට යන්න කොහොමද එතකොට සර්වර එකට යන්නේ සබ් කියන ගරුප් එක ඒ කියනෙක් ආට් කියෙක් ොතමයි කමි ේනම් මේකෙත් ඔයි විදිර හදන්න ඕන මේකෙත් ඔොයි විදියට ද මේක පහම හදන්න ඩැන්ක් ක්‍රිකට් ේරුවම මොකක්ද යන්ගේ පිනිස් තේරුවොත් මොකක්දයන්නේ දැ මේ තේරීමෙන් ඕන එකක් ලික්කරොත් යනවා ස්පී කියල යනෝ හැබැයි අයිත මේ මොකක්ද කියනෙ අඳරගන්න ඕන එනම් ඒකටත් කලින් විදිට මේටයන්නේ ස්පෝර්ට් රදාළ ගරප එක එනම් ක්‍රිට තේරුවනම් ඔබට ඕන වේරල පාචික ලමන් මේකරදාන සී කියලලා ප්‍රශ්නයක්නෑ ඔට කැමතිකත් දයන්න යි මේකටක දාල නිතකට දෙක දාන්න බොන්න මේකර දානො පී කිය ඩිය බල් දෙක අන්තරගන්නදක ද අප බලමු මේ න් කල්ලා එතකොට අපි මේක තේරවා මේක තේරුවා අකොට සව කෝම අන්ර ගන්නේ අයිතම විල තියද මේකේ යන්නේ සබ් කියනකෙන් ඇවිල්ල තියන්නේ ඒ කියන එක විල්ලය ුප ගදප කියන කියක තමයි ක්‍රම එනම් මේ රඩ බන්සල මේද ඉතා වැදගත් නම් එක සහ වැලට රඩිය බට් එක හැඩය රවම ගන්නේ මේ රේඩියෝ කිය ටයි් සමා ඩියෝ ටෙස් ොක්ක ටයිප සමයි ටක්ස් කියලදම් කියනෙන් තමයි ඒ රේඩියෝ බටන් වල කාන්්ඩය අඳුර ගන්නේ ර වැලිුවහෙන් තමයි ඒ කාන්්ඩයට අදාළ අයිත මේ අඳුරග වහිතන්නේ මේ ටික පැහැදිලි ඇති රයි තුර ටෙක්ස් බොක්ස්සොල කතන්දරය නොකයි අපි තව මේකතා ටිකක් තියනවා අදට නවත්තම ඉපස රඩියෝ බටන් සොට පස අපි කතා කරන්න තියෙන්නේ මේ චෙක් බොක්සස් කියන එක චෙක් බොක්සස් කියන එක චෙක්්බොක්ස් කියන එක අපි ඊළගට තා කේ වගේ ඔට ඔන්න මේක ප්‍රක්ටිකල්ල එක කල් බලන්න පුළුවන් අවශන නො නොට්ට එක තියෙන නිසා හරි අටටික පෙන්න්න මොකරි ප්‍රශ්නයක් නිසා බලමු හරි මොහර ැටලු තියද මේ කරපුටිගේ අපි පැයක් විතර කල්ලා තියනු මහරි ගැටලු තියද මොහරි ගැටලු තියද මොනහරි ගැටු තියද පසුතිරහන් න නෑන ර මේක අද සභාගල ඉන්න පලස් දෙනයි ම හිතන්නේ ගොඩක් දා දාලි කලාසික මම මේ කරාද